මෙවර ලෝකුසලන තරගාවලියට සූදානම් වෙච්ච එංගලන්ත සංචිතය කවුරුන්ද කියලා ලෝකේ පුරා අවධානය යොමු වෙලා තිබුණා. එංගලන්තේ නම් කරන සංචිතය කවුරුන්ද කියලා බලන්න. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෙවර සත්කාරක රට වෙච්ච එංගලන්තයේ ලෝකුසලානේ දිනන්න වැඩි වාසි තියෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කිරීම. ඒ වගේම මේ කණ්ඩායමට ජොෆ්රා ආචාර්ය නම් කරනවාද කියලා ලෝකේ පුරා ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් තියෙන බොහෝ දෙනා බලාගෙන හිටියා. ඒකට හේතුව තමයි ආචාර්ය පසුගිය කාලේ ලෝකේ පුරා පැවතිච්ච T20 තරගාවලිවලදී තමන්ගේ දක්ෂතා ඉතා හොඳින් පෙන්වීමත් එක්ක. ඉතින් කොහොමුණත් ලෝකුසලාන සංචිතය නම් කරනකම් බොහොම නිහඬව හිටපු ආචර් ලෝකුසලාන සංචිතය නම් කරාට පස්සේ එතන තමන්ගේ නමක් තියෙනවා කියන එක දැනගත්තට පස්සේ ආචර් තමන් ලෝකුසලානේ සැලසුම් පිළිබඳ තමන්ගේ අදහස කියන්න පටන් ගත්තා. ඇත්තටම ආචර්ව මේ විදිහට ලෝකුසලාන සංචිතය නම් කරාට පස්සේ ආචර් විශේෂයෙන් කියනවා ඔහුට මේ තරගාවලියේදී ලබා ගන්නට අවශ්‍ය ඔහු දවා ගැනීමට බලාපොරොත්තු වෙන කඩුලු පිළිබඳ විශේෂයෙන් මතක් කරලා තිබුණා. විශේෂම විරාට් කෝලිගේ කඩුලු පිළිබඳ විශේෂ මතක් කළා තිබුණා. මොකද පසුගිය IPL තරගාවලියේදී විරාට් කෝලිව දවා ගන්න ආචර්ට හැකියාවක් නොලැබුණු බව ඔහු සඳහන් කරනවා. ඇත්තට මෙහෙම වෙලා තියෙන්නේ විරාට් කෝලි ආචර්ගේ පන්දු ස්ථිරයේ හොඳින් පහර දීපු නිසා නෙමෙයි. මේ තරගාවලියේ පුරාම ආචර්ට විරාට් කෝලිට යොමු කරන්න ලැබිලා තියෙන්නේ පන්දු දෙකක් විතරයි. ඒ නිසා විරාට් කෝලිගේ කඩුලු දවා ගන්න තමන් සූදානමින් ඉන්නවා කියන කාරණේ ආචර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම තරගාවලියේ කණ්ඩායම තමන්ගේ ඇතුළත් වීම පිළිබඳ ආචර් අදහස් දක්වමින් කියන්නේ එඩි ස්මිත්ගේ මට කෝල් එකක් ආවා. මම මේ වෙලාවේ ෆෝන් එක බලන්නේ නැතුවම කතා කරා. ඇත්තටම එංගලන්ත සංචිතයේ ලෝකුසලාන සංචිතයේ මාව තෝරගෙන තියෙනවා කියලා මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම T20 පිටියේ වගේම සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් 1250 තරඟ ගණනාවකට සහභාගී වෙලා තියෙන නිසා 1250 තරඟ තමන්ට ලොකු අභියෝගයක් වෙන එකක් නැහැ කියලා සඳහන් කරන ආචාර්ය විශේෂයෙන් මතක් කරනවා. T20 තරඟ වලට වඩා තවත් 1250ක් යවන්න මට මේදී අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ 1250ත් උපයෝගී කරගැනීමෙන් මට වැඩි කඩුල් ප්‍රමාණයක් දවා ගන්න පුළුවන්කම ලැබේ කියන විශ්වාසය තමයි ආචාර්ය තවදුරටත් සඳහන් කරලා තිබුණේ. ඉතින් මේකත් එක්ක ආචාර්ය තවදුරටත් සඳහන් කරනවා විරාට් කොහලිගේ කඩුල විතරක් නෙමෙයි ලෝක පූජිත T20 ක්‍රීඩකෙක් වගේම ලෝකේ ප්‍රාරාත්මක ක්‍රීඩකෙක් විදිහට කවුරුත් දන්න ක්‍රිස් ගේල්ගේ කඩුලද දවා ගන්න තමන් සූදානමින් ඉන්නවා කියලා තමයි ආචාර්ය වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම ආචාර්ය තමන් පිටියේ හඳුනාගත් පන්දු යවන්න අපහසුම ප්‍රතිකරුව පිළිබඳවත් අදහස් දක්වලා තිබුණා. ඉතින් මේ ප්‍රතිකරුව විදිහට වෙන පිට කවුරුවත් නෙමෙයි ආචාර්ය හඳුන්වන්නේ. තමන්ගේ කණ්ඩායමේ ඉන්න ජොස් බට්ලර් තමයි තමන්ට පන්දු යවන්න අපහසුම ප්‍රතිකරුව විදිහට ආචාර්ය නම් කරලා තිබුණේ. ඔහු කියන අපගේ හිස් අපි පන්දු යවන්නගේ හිස තියෙලින් ඒ වගේම කඩුල් රකින්නාගේ හිස තියෙලින් ඒ වගේම පායින දෙසින් පිටින දෙසින් පිටියේ ඕනෑම තැනකින් හය පහරක් එල්ල කරන්න හැකියාව තියෙන මෙවැනි දක්ෂ ක්‍රීඩකයෙකුට පන්දු යවීම ඒතරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි කියලා තමයි ආචාර්ය තමන්ට පන්දු යවන්න අපහසුම ක්‍රීඩකයා විදිහට නම් කරපු තමන්ගේ උපනායකයා පිළිබඳ වැඩියෙන් කතා කරලා තිබුණේ. ඉතින් ওই විදිහට තමයි ලෝකෙම අවධානයක් දිනාගත් එංගලන්ත සංචිතයට ආපු මේ දක්ෂ T20 පිටියේ දෙවනක් කරපු දක්ෂකම් පෙන්නපු ආචර් තමන්ගේ ලෝක කුසලානේ සැලසුම් බලාපොරොත්තු ගැන කියලා තිබුණේ. ඉතින් ආචර් කියන විදිහට ආචර්ට මේ තරගාවලියේ තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් වේද? ඔබගේ අදහසත් මේ වීඩියෝවට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ අලුත් දේ බොහොම අපූර්ව විදිහට දකින්න ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.